තියෙන්නේ මේ සංයෝගය PCl5 සමග ප්‍රතික්‍රියා කරයි කියලා. එතකොට මේ සංයෝගය PCl5 සමග ප්‍රතික්‍රියා කරනවා. ඒකට හේතුව කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා. කාබොක්සිලික් කාණ්ඩයක් තිබ්බොත් එහෙම කාබොක්සිලික් කාණ්ඩය අම්ල ක්ලෝරයිඩ් කාණ්ඩය බවට පත් වෙනවා PCl5 සමග ප්‍රතික්‍රියා කිරීමේදී. ඊළඟට ඇල්කොහොල කාණ්ඩයක් තියෙනවා. ඇල්කොහොල කාණ්ඩය PCl5 සමග ප්‍රතික්‍රියා කිරීමේදී ක්ලෝරීන් ආදේශ වෙනවා. මෙන්න මේ ආකාරයට දීලා තියෙන සංයෝගයේ PCl5 එක ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා මෙම සංයෝගයේ PCl5 සමග ප්‍රතික්‍රියා කරයි කියන වගන්තිය නිවැරදි. එතකොට මේකට අදාළ සිද්ධාන්ත දෙක වෙන්නේ යම්කිසි ඇල්කොහොලයක් PCl5 සමග ප්‍රතික්‍රියා කරුවොත් OH කාණ්ඩය වෙනුවට ක්ලෝරීන් ආදේශ වෙනවා. යම්කිසි කාබොක්සිලික් අම්ලයක් PCl5 සමග ප්‍රතික්‍රියා කරුවොත් OH කාණ්ඩය වෙනුවට ක්ලෝරීන් පරමාණු ආදේශ වෙනවා. මෙන්න මේ සිද්ධාන්ත දෙක තමයි පාවිච්චි කරුවේ මේ ප්‍රතික්‍රියාව ලියන්න. මෙම සංයෝගයේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ඔක්සිහරණය කළ හැකිය. මේ සංයෝගය පළමුව ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක ප්‍රතික්‍රියා කරවලා දෙවනුව ජලය හෝ අම්ලයක් දැම්මොත් කාබොක්සිලික් කාණ්ඩය ප්‍රාථමික ඇල්කොහොලයක් බවට ඔක්සිහරණය වෙනවා. ඉතිරි පරමාණු ඒ විදිහටම පවතින. මෙන්න මේ විදිහට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් භාවිත කරලා ඔක්සිහරණය කරන්න පුළුවන් හින්දා දෙවැනි ප්‍රකාශය නිවැරදි. මේ ප්‍රතික්‍රියාවට අදාළ සිද්ධාන්තය වෙන්නේ කාබොක්සිලික් අම්ලයක් පළමුව ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරවලා දෙවනුව අම්ලයක් හෝ ජලයේ යෙදුවොත් කාබොක්සිලික් කාණ්ඩය ප්‍රාථමික ඇල්කොහොල කාණ්ඩයක් බවට ඔක්සිහරණය වෙනවා. මේක තමයි සිද්ධාන්තය. ඒ සිද්ධාන්තය පාවිච්චි කරලා තමයි සමීකරණ ලිව්වේ. තුන්වෙනි ප්‍රකාශයේ තියෙන්නේ මෙම සංයෝගයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කළ විට පොලිස්ටයිරීන් සෑදේ. දැන් මේ සංයෝගය මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. මේ සංයෝගයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කරනකොට සිද්ධ වෙන්නේ කාබොක්සිලික් අම්ලයෙන් OH කාණ්ඩය සහ ඇල්කොහොලෙන් හයිඩ්‍රජන් ඉවත් වෙනවා ජලයේ විදිහට. මෙන්න මේ විදිහට සංඝනන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒකල බහු අවයවයක් හැදෙන්න පුළුවන්. ඒතර බහු අවයවයේ පුනරාවර්තයක කියවෙන්නේ මෙන්න මේ කොටස. ඒතර හැදෙන්නේ මොකද? පොලිඑස්ටරයක් හැදෙනවා. මේ ප්‍රකාශය තියෙන්නේ මොනවද? පොලිස්ටයිරීන්. කොහොමද පොලිස්ටයිරීන් හැදෙන්නේ? එන්න මේ ප්‍රභේදය ආකලනය. මේකට මේ જાතියෙම එකක් ආකල්ප වෙනවා. ඔන්න ඔය ආකාරය. ඒක පොලිස්ටයිරීන් වල පුනරාවර්තයකගේ වෙන්නේ මේක. ඒක දැන් මේ ව්‍යුහ දෙක සංසන්දනය කරපුවම අවබෝධ වෙන්න ඕනේ. මේ සංයෝගයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කරනකොට හැදෙන බහුවවිකයයි පොලිස්ටයිරීන් වලයි ව්‍යුහය සමානයි. ඒකේ අනුව තීරණය ගන්න පුළුවන්. මෙම සංයෝගයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කළ විට පොලිස්ටයිරීන් සෑදේගෙන තුන්වෙනි ප්‍රකාශය තමයි අසත්‍ය වෙන්නේ. එනිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3. හතරවෙනි ප්‍රකාශය. තනුක සල්ෆියුරික් මගින් ආම්ලික කළ පොටෑසියම් පර්මැංගනේට් සමග ප්‍රතික්‍රියා කර උඩ බෙන්සොයික් අම්ලය ලබා දේ. මේ දීලා තියෙන සංයෝගය තනුක සල්ෆියුරික් වලින් ආම්ලික කරපු පොටෑසියම් පර්මැංගනේට් එක ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. එතකොට අපි ඉගෙනගෙන තියෙන සිද්ධාන්තය තමයි බෙන්සීන් වලට කාබන් පරමාණුවක් බැඳිලා ඒ කාබන් පරමාණුවට එක හයිඩ්‍රජන් පරමාණුවක් බැඳිලා තිබුණොත් ආම්ලික මාධ්‍යයේ පර්මැංගනේට් මගින් ඔක්සිකරණය කළොත් හැදෙන්නේ බෙන්සොයික් අම්ලය. මේක තමයි සිද්ධාන්තය. දැන් අපි කරලා තියෙන්නේ මොකද්ද? තනුක සල්ෆියුරික් තියෙන්නේ, ඒ කියන්නේ ආම්ලික මාධ්‍යයේදී පොටෑසියම් පර්මැංගනේට් මගින් ඔක්සිකරණය කරලා තියෙනවා. ඒතර බෙන්සීන් වල බැඳුණු කාබන් එකට එක හයිඩ්‍රජන් එකක් තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් හැදෙන්න ඕනේ බෙන්සොයික් අම්ලය. එසේ හතරවෙනි ප්‍රකාශය නිවැරදි. තනුක සල්ෆියුරික් මගින් ආම්ලික කළ පොටෑසියම් පර්මැංගනේට් සමග ප්‍රතික්‍රියා කර උඩ බෙන්සොයික් අම්ලය ලබා දෙයි කියන හතරවෙනි ප්‍රකාශය නිවැරදි.
පස්වෙනි ප්‍රකාශය මෙම සංයෝගයේ සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කර වූ විට සිද්ධාන්තය තමයි කාබොක්සලික් අම්ලයක් සෝඩියම් කාබනේට් හරි සෝඩියම් බයිකාබනේට් හරි එක ප්‍රතික්‍රියා කෙරෙව්වොත් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා. කාබොක්සලික් අම්ල අම්ල විදිහට හැසිරෙන්නේ. ඊට අමතරව සෝඩියම් කාබොක්සිලේට හැදෙනවා. ඒක තමයි සිද්ධාන්තය. එතන මේ කාබනික සංයෝගය කාබොක්සලික් අම්ලයක්. ඒ හින්දා සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කරවුවහම කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හැදෙනවා. ඊට අමතරව අදාළ කාබොක්සිලේට හැදෙනවා. ඇල්කොහොල කාණ්ඩේ සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒකට හේතුව ඇල්කොහොල කාණ්ඩේ ආම්ලික ප්‍රබලතාව මදි සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කිරීමට තරම්. ඒ නිසා මෙම සංයෝගයේ සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව මුදා හරි කියන පස්වෙනි ප්‍රකාශයත් නිවැරදි.